අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණයේ තුෂාර සපුතන්ත්‍රේ ප්‍රකාශයේ බානුක කරුණාරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල ඉන්දු ලංකා ආර්ථික හවුල්කාරීත්ව දැක්ම ප්‍රකාශයට පත් කෙරේ උද්දමනීය තවදුරටත් පහළට නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් ප්‍රමිතියෙන් තොර බවට ඖෂධ නියාමනාධිකාරිය තහවුරු කරයි. කෙහෙලියට එරෙහි විශ්වාස බංග යෝජනාව කතානායකට. ඉතාලි මුහුදෙන් කොකින් ටොන් පහක් හමුවෙයි. අද දෙරණ දේශීය පුවත්. The big story. අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු ලංකා සබඳතාවයක් වෙනුවෙන් දෙරට අතර පුරුල් ආර්ථික හවුල්කාරීත්ව දැක්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන්දියාවේ දෙදින නිල සංචාරයේ නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලිහිදී අද පැවති හමුවෙන් අනතුරුව එම ආර්ථික හවුල්කාරීත්ව දැක්ම එළිදැක්වුණු බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. සමුද්‍රීය කටයුතු ගුවන් සබඳතා බලශක්ති සහ විදුලි බල සබඳතා වෙළඳ ආර්ථික සහ මූල්‍ය සබඳතා පුද්ගල සබඳතා යන ශ්‍රේෂ්ඨ පහක් ඔස්සේ ඒ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම නාගපට්ටනම් සහ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේශ්වරම් තලයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නායකින් දෙපළ එකඟතාවයකට පැමිණැති බව සඳහන්. යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම ඒ කොළඹ දක්වා තවදුරටත් පුළුල් කිරීම මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා ගවේෂණය කිරීමටද මෙහිදී එකඟතාවය පළ වූ බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. සම්පූර්ණ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්වභාවික වායු යටිතල පහසුකම් පිළිබඳව ඇතිකරගත් එකඟතා ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා. දෙරට අතර වෙළඳ ගනුදෙනු පියවීම සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සබඳතා ඇතිකරගත් අතර ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් ක්‍රම ක්‍රියාත්මක කිරීමටද මෙහිදී නායකින් දෙපළ එකඟතාවයකට පැමිණ ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්ර මෝදි මහතා සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව සංවිධානය කර තිබූ ඒකාබද්ධ මාධ්‍ය හමුවටෙක් පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. This is my first visit to India since assuming office. පසුගිය වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මා ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ප්‍රතිසන්දහන හා බලය බෙදීම සහ උතුරේ සංවර්ධන සැලසුමේ බහුවිධ අංග තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා මා පසුගියදා ඉදිරිපත් කළ විස්තීර්ණ යෝජනාවලිය පිළිබඳව මම එතුමා සමග සාකච්ඡා කළා. මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්මුතියකින් යුතුව සහ ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකින්ට ආරාධනා කළා. ගනු ලැබූ එම උත්සාහයන් පිළිබඳ අග්‍රාමාත්‍ය මෝදි මහතා සිය ප්‍රසාදයේ සහ යෝගයේ පළ කරන ලැබුවා. දෙරටේ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ වන විට අපාතර පවතින සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අප හඳුනාගෙන සිටිනවා. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම ශ්‍රී ලංකාව වෙත දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති සම්පත් සැපයීමක් සහතික කරනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි සහ මම විශ්වාස කරනවා. අර්බුදකාරී කාලයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳ මම අග්‍රාමාත්‍ය මෝදි ඇතුළු රජයට ස්තුති කරනවා. යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ තම කැපවීම එහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ප්‍රතිසන්දහන හා බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවයකට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගීමට ලක් වූ බවද කියා සිටියා. The big story.
ජාතික පාරිභෝගික මිලදර්ශකයට අනුව ජූනි මාසයේ උද්ධමනයේ කැපිපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය මැයි මාසයේ 122.1% ලෙස වාර්තා වී තිබූ උද්ධමනය ජූනි මාසයේදී 10.8% දක්වා පහළ ගොස් ඇති බවයි. විශේෂයෙන් ජූනි මාසයේදී ආහාර කාණ්ඩ උද්ධමනයේ කැපිපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. මැයි මාසයේදී 15.8% ලෙස වාර්තා වී තිබූ ආහාර කාණ්ඩ උද්ධමනය ජූනි මාසයේදී 2.5% දක්වා පහත වැටී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මැයි මාසයේදී 27.6% වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේදී 18.3% දක්වා පහත වැටී තිබෙනවා. මේ අතර මෙරට උද්ධමනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් මෙසේ අදහස් පළ කළා. මහබැංකුව සාධනවා කියන එකෙන් කියන්නේ මහබැංකුව රජයෙන් වෙනස් වෙලා කටයුතු කරන්න බෑ. අනික තමයි අපිට ප්‍රධාන වක්‍රියම උද්ධමනය පාලනය කිරීම. එතකොට දැන් තියෙන විදිහට අපි කියනවා 5% උද්ධමනය පාලනය. අපිම කියාගෙන අපි මේක ඉලක්ක කරනවා. දැන් තියෙන විදිහට රජයට තියෙන අයිතියක් ජනාධිපතිතුමා හරි කැබිනට් එක හරි කියන්න ඕන අපිට ඕන උද්ධමන 5%. අපිට මැන්ඩේට් එක දෙන්නේ රජය. රාජ්‍ය ආයතනයක් විදිහට රටේ ආර්ථික ප්‍රතිපත්තිය සමස්තාර්ථික ප්‍රතිපත්තිය අනුව ඒගොල්ලෝ තීරණය කළා කියන්න පුළුවන් උද්ධමන 5%. මම දෙන මැන්ඩේට් එක 5% උද්ධමනයක. හැබැයි අපි බලපෑම් කරන්නේ සාධිනව ක්‍රියාත්මක වෙන්න. හැබැයි අපේ උද්ධමනේ 5% සෞඛ්‍ය මාත කෙලි රඹු කළ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව කතානායකවරයා වෙත භාර දී තිබෙනවා. සමග ජනබල වේගයේ පක්ෂයේ මහලේකම් රංජිත් මදුම බණ්ඩාර මහතා ඇතුළේම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අදාළ විශ්වාස භංග යෝජනාව කතානායක මහින්දාප අබේවර්ධන මහතා වෙත අද පස්සරුවේ භාර දී ඇති බව සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශ්වාස භංග යෝජනාව භාර දී තිබෙනවා. සෞඛ්‍ය ශිෂ්‍රයේ මතු ඇති අර්බුදකාරී තත්ත්වය මුල් කරගෙනමින් සෞඛ්‍ය මාත්‍ය කෙලි රඹු කළ මහතාට එරෙහිව සමගි ජනබලවේගයේ පක්ෂය මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා. විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා මේ රටේ සෞඛ්‍ය ශේෂය කඩාවැටීම අත්‍යවශ්‍ය ඖෂධ හිඟයා සමගාමීව බාල බෙහෙත් සහ ලියාපදිංචි නොකලපු ඖෂධ රටතොල්ල ගෙනල්ලා මේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත අනතුරේ දැමීමට එරෙහිවත් ඒ වගේම මේ රටේ රෝහල් පද්ධතිය කඩාවැටීමත් වෛද්‍යවරු මේ රට අතහැරලා යාමත් යන කාරණා මුදුන්පත් කරගත්ත විශ්වාසභංග යෝජනාවක් කෙහෙලිය රමුකැල්ල මැතිතුමාට විරුද්ධව අද දිනේදී කතානායකතුමාට ලබා දෙන්නට කටයුතු කළා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ හෘද සාක්ෂියක් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා. තමන්ට ඡන්දෙ දුන්න මිනිස්සු මැරිලා වැටෙන தත්ත්වය වළක්වන්න අවශ්‍ය කරන අවකාශය අවස්ථාව තමයි යාට ලැබිලා දීලා තින්නේ. මේ රටේ ජනතාව කිව්වා 225ම එකයි කියලා. හැබැයි 225ම වෙනස් කියලා අද යාට ඔප්පු කරන්න පුළුවන් අවකාශය අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. කී දෙනෙක් අත්සන් කළා තියෙනවද? 45 50 අතර ප්‍රමාණයක් අත්සන් කළා තියෙනවා. මං හිතන්නේ එවනකොට අපිට දැනුම් දීලා තියෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මෙම විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා. ඖෂධ නියාමන අධිකාරියේ වාර්තාවට අනුව ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ නිර්බින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අස්තලගුණවර්ධන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අනුව රෝහල්වලට අවශ්‍ය නිර්බින්දන ඖෂධ කඩිනමින් ලබා දීමට පියවරගෙන ඇති බවයි. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය අස්තලගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. ඊයේ දිනේදී NMR එකෙන් අපිට ලැබුණු වර්තානුව ඒකේ බැචස් දෙකක් ෆේල් වෙලා තියෙනවා. ඒ දෙක අපි භාවිතයෙන් ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. අද දිනේදී අලුතින් නිර්වෙන්දන ඖෂධ රෝහල් වලට ලබා දෙන්න පුළුවන් වෙයි. රෝහල් වලට කිසිසේත්ම එන්න බය වෙන්න එපා. අපි ගේන බෙහෙත් අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒගොල්ලන් ඒ ප්‍රමිතියන් අනුව තමයි ගේන්නේ. සමහර වෙලාවට ගෙනාවට පස්සේ අපි අඳුරගත්තොත් එම ඖෂධ වල සංකූලතා එනවයි කියලා අපි නිර්වෙන්දන ඖෂධය මේවා කරා වගේ අපි ඉවත් කරනවා අනිවාර්යයෙන්. මේ අදයේ සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි මේ හැමදාම ඉතිහාසෙ පුරාවටම ගේන ඖෂධ එහෙම ඉවත් කරලා තියෙනවා. ලිසි ප්‍රමිතියකින් තොරව ඖෂධ මෙරටට ගෙන්වීමේ වගකීම සෞඛ්‍ය මාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය මාතෙන්ශේ බාර්ගත යුතු බවයි පෙරටුගමී සමාජවාදී පක්ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගුණ මහතා සඳහන් කළේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද වෙන විට නිකුත් කළ තියෙන වාර්තාවේ ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ප්‍රොපොෆෝල් ඖෂධයේ රජේ රෝහල්ල භාවිත කරපු කාණ්ඩවල ඒ වෙළඳ නාම සහිත කාණ්ඩවල බරපතල ප්‍රමිතියේ බාලවීමක් තියෙන මේ බාල ඖෂධ තමයි දීලා තියෙන්නේ කියලා. ඒකට ප්‍රශ්නේ තමයි මේ ඖෂධ ලංකාවට ගෙනෙද්දී ඒවා රසායනික පරීක්ෂාවකට සහ සායනික පරීක්ෂාවකට ලක් කරලා තමයි මේවා ලංකාව ඇතුළට ගෙන්නන්න ඕන කියලා නීතිය සඳහන් වෙනවා. නමුත් ඇමතිවරයා මේවා ගෙන්නලා තියෙන ලියාපදිංචි අතහැරීමේ ලිපි නිකුත් කළා. මේ අවුරුද්දේ පළවෙනි මාස 6 ඇතුළේ විතරක් 500ක විතර ප්‍රමාණයක් නිකුත් කළා තියෙනවා. එතකොට මේ විදිහට ලියාපදිංචි අතහැරීමේ ලිපි නිකුත් කරමින් ඖෂධ ගෙනල්ලා මේ රෝගීන් මරා දැමීම සම්බන්ධ සම්පූර්ණ වකිම සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ගන්න ඕනේ. ඒ ලිපි වලට අත්සන් කරපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වකිම බාර ගන්න. මේ අතර දන්ත වෛද්‍ය ශිෂ්‍යය සඳහා භාවිත කරන ඖෂධවලද දැඩි හිඟයක් මේ වන විට පවතින බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ පවසනවා. එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හිරත් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මෙම අදහස් පළ කළා. දන්ත වෛද්‍ය ශාස්ත්‍රය ගත්තොත් ඖෂධ වර්ග 1300ක් පමණ තියෙනවා. ඒයින් කිසිවක් 2021 සිට ලැබිලා නැහැ. ඒ සමගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙම ඖෂධ සංඛ්‍යාවෙන් අත්‍යවශ්‍යම ඖෂධ ලයිස්තුගත කරා. ඒ අනුව අපි ඔය 1300 ගානේ අත්‍යවශ්‍යම ඖෂධ 233ක ලයිස්තුවක් ප්‍රමුඛතාවය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ වෛද්‍ය සැපයුම් අංශය වෙතින් ඒ සඳහා අවශ්‍ය කරන නිර්ණායක සියල්ලම සකසලා ජාතික අවශ්‍යතාවය අනුව ඊළඟ වසරට අවශ්‍ය ප්‍රමාණය ඇතුළු සියලුම සාධක අපි මේ වෙන විට සපුරලා තියෙනවා. නමුත් මෙම ඖෂධ මේ වෙන විටත් රජයේ රෝහල් වලට ලැබෙන්නේ නැහැ. ආසියානු සංවර්ධන බැංකුවත් ඒෂියන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් බැංකුව හරහා ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් ණය වශයෙන් මේ වෙන විටත් ලැබිලා තියෙනවා. අධිසිය අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා එම මුදල මාස 6කට ආසන්න කාලයක් තිස්සේ මේ වෙන විටත් වියදම් කිරීමට හැකියාවක් ලැබිලා නැහැ මෙම අකාර්යක්ෂමතාවය නිසා. බැංකු විශේෂ විධිවිධාන පනත් කිටුම් පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. කථානායක මහින්දාපාබේ වර්ධන මහතා සඳහන් කළේ පනත් කිටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ බවයි. බැංකු විශේෂ විධිවිධාන පනත් කිටුම්පත පිළිබඳ විවාදය අද පෙරවරුවේ ආරම්භ වූ අතර එම විවාදයට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන් වික්‍රමරත්න, රාජ්‍ය මාත්‍ය ශහන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ අදහස් පළ කළා. බැංකු විධිවිධාන පනතක් අවශ්‍යයි. නමුත් බැංකු නවන මූල්‍ය සමාගම් පාලනය කිරීමක් අවශ්‍යයි. මොකද ඒක තමයි ලොකු ගැටලුවකට තියෙන්නේ. එක්කෝ මේක මහ බැංකුව හරියට කරන්න ඕනේ, නැත්නම් අපි රජයට යෝජනා කරනවා වෙනත් අධිකාරියක් හදන්න. මේක කරන්න අත්‍යවශ්‍යම අවශ්‍යයි. මේ වෙනකොටම මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඒකාබද්ධව බැංකු නවන මූල්‍ය ආයතන ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන 2011.42 දරන මුදල් ව්‍යාපාර පනත සංශෝධනයට අවශ්‍ය කටයුතු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉතින් මේ බැංකු නවන මූල්‍ය ආයතනත් නියාමනය සඳහා මේ අපි අද සම්මත කරන පනත් කෙටුම්පත තුල 57 වෙනි වගන්තියේ ඒ ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ ඒ බලය ලබා දීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා. මතු පිටින් පැහැදිලිව කියන්නේ නායහිමියන්ගේ තැබ්පත්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි ඉදිරිපත් කරන්න කියලා. නමුත් එහි 14.2 වගන්තිය පැහැදිලිව කියනවා බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙනස් කිරීම, වෙනත් කණ්ඩායමක් පත් කිරීම එවැනි බලතල රාශියක් මහ බැංකුවට පැවර. කොටින්ම ගත්තොත් ඊයේ මහ බැංකුවට බලතල පැවරුවා. අද මහ බැංකුවට අපේ රටේ වාණිජ බැංකුවල පාලනයේ අයිතිය පවරන. මේක ඉතා පැහැදිලිව IMF එකේ යෝජනාව. පාර්ලිමේන්තු විවාදයට එක්වමින් රාජ්‍ය මාත්‍ය රංජිත් සේමලා පිටි මහතාද බැංකු විශේෂ විධිවිධාන පනත් කිටුම්පත පිළිබඳව අදහස් පළ කළා. අඩියෙන් අඩිය, අඟලෙන් අඟල, දශමෙන් දශමේ මේ වැටුණ තැන ඉඳන් ඉස්සරහට යන්න ඒ අවස්ථාව ගැන විතරක් හිතලා නෙවෙයි, අපිට දශක ගණනාවක තිබිච්ච යම් යම් අවශ්‍යතා තමයි මේ ඉෂ්ට වෙන්නේ. මේ බැංකු විශේෂ විධිවිධාන පනත, ඊයේ ඉදිරිපත් කරපු මහා බැංකු පනත අපිට කාලයක් තිස්සේ අපි දැක්කා මේ මේ රටට අවශ්‍ය මූල්‍යමය මඟ පෙන්වීම හැටියට. අන්න ඒ අවශ්‍යතා තමයි අද අපි වැටුණු අවස්ථාවේ වඩාත් දැඩිව කල්පනා කරලා හැම පැත්තකම අරමුණු අවධානයට ලක් කරලා ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අද මේ අපි අනුමත කරගන්නා විශේෂ බැංකු විධිවිධාන පනත මේ රටේ මුල්‍ය ශේත්‍රයේ සුවිශාල ජයග්‍රහණයක් හැටියට කියන්න මම කැමතියි. අද දිරණ කෙලිබිම ආසියානු කුසලන නැගින කණ්ඩායම අතර තරගාවලිය අවසන් පූර්ව වටේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කළ පාකිස්තාන කණ්ඩායම තරගාවලිය අවසන් මහා තරගයේට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානයේ කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුල සියලු දින දැවී ලකුණු 322ක් ලබා ගත්තා.
තරගී ජයග්‍රහණය සඳහා ලකුණු 323 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවේ කණ්ඩායමට පන්දු 45යි පන්දු 4ක් තුල සියලු දෙනා දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 262ක් පමණයි. එමෙන්නම වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු සහ සහනාරච්චිගේ ලකුණු 7ක් බැගින් ලබා ගත්තා. මේ අතර තරගාවලියේ ඉන්දියා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා ඒ කණ්ඩායමට පන්දු 49ක් පන්දුවක් තුල සියලු දෙනා දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි. AdaDerana විදේශ පුවත් ටොන් පහකට අධික කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතාලිය අස්තන්න මුහුදු ප්‍රදේශයේදී සුවගෙන තිබෙනවා. ඉතාලි බලධාරීන් විසින් සියභාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 946ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සිසිලි දූපතෙහි දකුණු විරලට ඔබෙන් වූ මුහුදේ නැව් දෙකක් අතර හුවමාරු කරමින් තිබෙදී අදාළ කොකේන් මත්ද්‍රව්‍ය තොගයේ බලධාරීන් බහරයට ගෙන ඇති අතර එදී පුද්ගලින් 5 දිනකව තනංගුවට ගෙන ඇති බවද සඳහන්. පසුගිය අප්‍රේල් මාසයේදීද සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ පාවමින් තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ටොන් 2ක තොගයක් ඉතාලි ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබුණා. ආද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. බීලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ හෙට පෙරවරු 6:30ට. දවසේ පොත් සංක්ෂිප්තයේ 21 වන කණිසබ රාත්‍රී 9:00 FM දෙරණ සෙවබට සවන් දිය හැකියි.